කුමාලී තිලකරත්න කියන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඇය නිහතමානී කලාකාරණියක් කිව්වොත් නිවැරදි. ඒ වගේම අති දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. ගායන ශිල්පිනියක් වගේම ශ්‍රේෂ්ඨ රසකින් තම දක්ෂතාවය පෙන්වන්න ඇය සමත් වෙලා ඉන්නවා. ඇය සාරංගත් එක්ක තිබුණු විවාහයෙන් වෙන් වෙලා මේ වන විට තනිගඩ දිවියක් ගත කරනවා. ඉතින් විටින් විට කුමාලී ගැන විවිධ පුවත් සමාජ මාධ්‍යවල කතා බහට ලක් වෙනවා. ඒ වගේම ඇය නිරන්තරයෙන් රංගනයේ තුල දකින්නට නොලැබුණත් ඉඳහිට හෝ කලාවට සම්බන්ධ වෙන්නේ ඇය තුල ඇති කලා හැකියාව නිසා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පීත්‍රු ටෙලිනාට්‍යෙන් ඇගේ රංගනය අපට විඳ ගැනීමේ හැකියාවද ලැබී තිබෙනවා. කුමාලී නිදහස් ජීවිතයක් ගත කරන අතර ලියන්න කියවන්න ආස කෙනෙක් බව ඇගේ සමාජ මාධ්‍ය හරහා අපට නිරන්තරයෙන්ම දැක ගැනීමටත් හැකි වෙනවා. ඇගේ හිතට දැනෙන ඕනෑම දෙයක් වචනවලට පෙරලන්න ඇය උපන් හපන් දක්ෂතා තියෙන කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. නිසදැස් කෙටි කතා පවා ඇය අතින් ලියවෙද්දී ජීවිතය කියන දේ දිහා හරි සරල ලෙස දකින්න ඇය පුරුදු වෙලා ඇය අනාගතයේ දවසක රචිකාවියක් වෙන්නත් ඉඩ තියෙන බවයි අපට නම් හැඟෙන්නේ. ඉතින් කුමාලී ගැන ඇසෙන කතා අතර ඇය ළඟදීම විවාහ දිවියට ඇතුල් වෙන පුවතත් මේ වෙද්දී සමාජ මාධ්‍යයේ සැරිසරනවා. ඉතින් සමාජ මාධ්‍ය හරහා ඇය මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු සමග යලිත් යුග දිවියට එළඹෙන පුවත මේ වෙද්දී බොහෝ දෙනෙක් කතාවට ලක් වෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය අපි නම් තාම දන්නේ නැහැ. ඒ වගේම කුමාලී ඇයගේ උපන් දිනයේ දවසේ අපූරු ඡායාරූපයක් ඇගේ මුහුණු පොතේ පළ කරලා තිබුණා. ඒ ඡායාරූපයේ සිටියේ කුමාලී සහ ඇගේ මවස් ඇගේ ආදරණීය පියාණන් සහ තවත් තරුණෙක්. ඉතින් බොහෝ සමාජ මාධ්‍ය පිටුවල මේ තරුණයා කුමාලීගේ අලුත් පෙම්වතා ලෙස හඳුන්වා දෙන්න උත්සාහ කර තිබුණා. නමුත් කරුණු සොයා බැලීමේදී අපට නම් හැඟී ගියේ ඔහු කුමාලීගේ සහෝදරයෙක් බවයි. ඔහු කුමාලීත් එක්ක මීට බොහෝ කලකට පෙර විවිධ චිත්‍රපටවල රංගනයෙන්ද දායක වුණු කෙනෙක් බවයි අපට හැඟී ගියේ. ඉතින් කොහොමින් කොහොම හරි මේ ආදරණීය කලාකාරණිය ඉදිරියේදී ඇගේ ජීවිතයේ වෙන වෙනස්කම් ගැන අපට පවසන කල් අපි බලාගෙන ඉමු. ඉතින් කුමාලීට සුබම සුබ උපන්දිනයක් වගේම සුබ අනාගතයකුත් ප්‍රාර්ථනා කරමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.